ලැලිරිඳි නිත මත සායම් ගන්දා සිත සිති විලි මත සිත සිත සිතුවම් එන්දා රහසින් කොඳුරා හදවත උදුරා රහසින් කොඳුරා හදවත උදුරා අඳුරින් නැගී ගියෝ සමන යනුවේ අසන් හිත යාය මත අපේ මල්ලා නව ලයිෆ් බෝයි කහ ලයිෆ් බෝයි කොහොඹ රජා සෝමේ මෙවර මෙතනට මට මීටින් එකක් ගන්න ඕන මෙතනට මීටින් එකක් ඔව් ඒ මොකටද බොස් ඒ මොකටද නැද්ද කියන එක මම තීරණය කරන්නම් හරි ද ඔබ මොකටද අත් බැඳගත්තේ මම අත් බැඳගෙන ඉන්න ඔබ පිටිපස්ස හදාපන් ගස්දම් ආන්න කෙලිට බක් කෙලේ ආන්න දැන් මං උඹලට කිව්වා වැඩ කරන්න කියලා මං කියන වැඩේ කරන්න කියලා මං උඹලට කිව්වා සෝමේ මං උඹට කිව්වා මිදුළු අතු ගන්න කියලා උඹට කිව්වා මේ ගෑරේජ් එක අතු ගන්න කියලා රංචා කළාද මේ සෝමේ අයියා ඒ දෙකම කරා මචන් මට පොඩි වැඩක් තිබුණා මං ඉතින් ඒ වැඩේ කරා කාගේ බැටි ආනන්ද මහත්තයා ආනන්ද මහත්තයාගේ වැඩ කරන්න කලින් මම කියපු වැඩ කරකලා ඉඳපල්ලා මං ආයෙ කියන්නේ කවුද මේ දන්නේ ලොක්කා ආනන්ද මහත්තයා අර ආනන්ද මහත්තයා පස්සේ ඉන්නේ කවුද අනේ බොස් නේ ආ නා 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 ඕනම තැනක ලොක්කා හිටියට ලොක්කා මේ පරිපාලන කටයුතු දන්නේ නැහැ ලොක්කා ලොක්කා කියලා හිතාගෙන හිටියට ලොක්කට පහලින් ඉන්න කෙනා තමයි මේ පරිපාලන නීතිමය ව්‍යුහය රැකගෙන නොකඩව කරගෙන යන්නේ රජ කාලේ වුණත් එහෙමයි ඒකින්ද ලොක්කා වහුනි තියාගන්නවට වඩා ලොක්කා ගාවින් ඉන්න සොක්ක වගේ පේන නමුත් ලොක්කාව හොඳ තියාගන්න පුරුදු යාළ හරි බස් තේරුණා නං ආනන්ද මහත්තයා කලින් මං කියපු වැඩ ටික කරලා ඉතින් තේරුණාද තේරුණා බස් දැන් මොකද කරන්න ඕන රණි බස් කිනාඩ කරන්න ඕන ආ ආ ආ ආ ආ හරි දැන් බල වැඩක් කරගෙන ඉන්න වැඩ කර වැඩ තේරුණාද මේ යස් බොස් ආ ආ හරි වැඩ කරමු වැඩ කරමු වැඩ කරමු තමයි වැඩ කරපන් අද ගයින් වැඩ කරමුද අම්මා මං යනවා කැමෙන් ගෙන්නකෝ ආ තාත්තා good morning මොකක්ද අනේ ඒ ගානි good morning කිව්වහම morning 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 නෙමෙයි good morning කියන්නකෝ නදින පොඩ්ඩ වාඩි වෙන්නකෝ අනේ මේ උදේම රණ්ඩු නම් වෙන්න බෑ තාත්තේ. රණ්ඩු මොකුත් නෙමෙයි වාඩි වෙනවකෝ. හයි. දැන් මොකද්ද මෙතන සිද්ධ වෙන්න යන්නේ? හරියටම කියන්න බෑ. මොකද්ද? මම මේ අහන්නේ අන්තිම හොඳින් පුතේ. ඉතින් මොකද්ද තාත්තා? අවන්තගේ ඔයාගේ සම්බන්ධය නතර වෙලා කියලා මම හිතන්නේ. දැන් බැලුවාම එහෙම එකක් වෙලා නැහැ. නේ? හරි මන් දන්නවා. දැන් ඔය වයසවල වලදී කෙල්ල කුල්ලෝ යාළු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හරි? හැබැයි අපි හොයාගන්න ඕනේ හොඳ එකෙක්ව. තේරුණා? ඉතින් අවන්තගේ වර දන්නේ නැහැ නේ තාත්තේ. ආන්න එක තමයි මම මේ කියන්න හදන්නේ. මොකද්ද? මොන වරද කළත් යාළු වෙන කෙනා ඔයාට හොඳයි. ඒක තමයි විදිය. හැබැයි අම්මලා තාත්තලා හැටියට අපි ඒ දිහා බලන්නේ වෙනස් විදියට. ඒ අත්දැකීම.
අන්දන්න ඇතාත්ය. දන්න ඇතිනිසයි මේ කියල දෙන්නේ. තාත්ත ඉතින් ඔහොම කියන්නේ රවී මාමක් ගැන හිතලන නෑ. එහෙන අරූගේ ගතිගුණ ගැන හොඳර දැකලා. තාත්ත කොහොම දෙයා ගතිගුණ ගැන දන්නේ? මටත් ඉතින් ඌ හම්බෙලා තියෙනවා. එක පාර. ඔව්. තාත්ත එක පාරක් හම්බෙලා මිනිස්සෙක් ගැන කොහොමද එහෙම කියන්නේ? අද මේ උඹ දන්නව මට වඩා. උඹ කියන්න එපා. එතකොට ඔය තාත්ත කේන් තියෙන කතා කරන්නේ. ඔයා දන්නව මට වඩා. මං යන්න. මට උදේ පන්දර තාත්තත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ. මට නිදහසේ කැම්පස් යන්න ඕනේ. අම්මේ! අම්මේ! රක්තම වෙනස් කරන කෑෂ් වනන්සා මෙවරත් බිල්ගිවෙන රීමෝට් කරන ඔබට දිනන්න වර. නොන් ඔයිලි නැවුම් දීප්තියක් සහිත පෝෂණය සමඟට නව පොන්ස් ලයිට් මොයිස්චරයිස. උඹේ කතාවද? මං එක්ක ඉතින් කතාවක් නැහැ නේද? ආයක එනත් උනෝ. ඒ කොයි වෙලාවේද? කාපාකේද? දයාගේ අර අර කාර් එක දාන්න ප්‍රශ්නේ හරියද? පළවෙනිම දවසේ ඇවිල්ලා කාර් එක දාන්න තැනක් නැහැ කියලානේ මම ගේම ඉල්ලුවේ. මොක යහපැත්ත දාන්න හදාගත්තනේ පාක් කරගන්න. මොනවද යාට අපි දෙන්නත් එක්ක කතා කරන්න තියෙනවද? මන් දන්නේ. ඉතින් අහන්න බෑ බා. මොකද දාන්න දැන් උඩරේ. ඊට පස්සේ අහන්න බැරි මොකද? බරත් මාර හදිස්සියන්නේ දින්නේ. ඒ මොකද? මම යගෙන් දේවල් දැනගන්න. අලප් පල යන්න. ආ ගුඩ් මෝර්නින් මිස්. ඔයා මට දැන් ඔක දෙපාරක් කිව්වනේ. මේකයි පළවෙනි පාර හරියට කියවුන්නේ මම ඒකයි මේ දෙවෙනි පාරටත් කිව්වේ. ගුඩ් මෝර්නින්. කොයි තරම් අකමැති කෙනෙක් වුණත් මේ උදේ පාන්දර ගුඩ් මෝර්නින් කියලා හිනාවක් එක වැඩ පටන් ගත්තාම හරි ලස්සනයි නේද අවන්ත? ඒකට මේ මේ මට පොඩි මේ පැහැදිලි නැද්ද දෙයක් තියෙනවා. මේ මොකද්ද? මම කවුද මෙතන අකමැති කෙනා? නෑ මම මේක නිකන් කිව්වේ. මෙතන අනම්මනම් වල්පල් කතා කරන්න නැතුව කතා කරන්න ආපු කාරණා අපි කෙලින්ම කතා කරොත් අපිට ඉතුරු වැඩවලට යන්න ලේසි. හරිද? මොකද මහලකොට දැන් වෙලාවට වැඩ කරන මනුස්සයත් මෙතෙන්ට ආවේ විනාඩි 15ක් පරක් වෙලානේ නේ? ඒකට කමක් නැහැ ඉතින්. මොකද මේ මම මෙහෙ වැඩවලට පුරුදු වෙලා. මොකද ඉතින් මාත් මේ ලොක්කෙක් නේ. දැන් ඔයා කවුද මෙතන? අය මම මෙතන චයාමන්. කවුද? තාම ඔයාලට එහෙම කෙනෙක් කවුරුත් දුන්නේ නැහැ නේ? නැහැ එහෙම එකක් කවුරුත් කිව්වේ නැහැ. ඒ වුණාට මේ ඔයාට මොකද ප්‍රශ්නයක් තියෙනවද? මේ මොන ප්‍රශ්නයක්ද මට? මේ අපි දෙන්නට එම් ප්‍රශ්න නැහැ. අපි දෙන්නම කැමති අක්ෂමයේ කම්පැනි එක කරගෙන යනවට. නෑ මං ඇහුවේ අවන්ත ඔයාගෙන් නෙවෙයි. නෑ මං හිතුවා මගේ අදහසත් වැදගත් ඇති කියලා. මොකද මේ මගෙත් මේ කම්පැනි එකේ ෂෙයාර්ස් තියෙනවනේ. ඔයා දැන් මොකද කියන්නේ? මෙතන කවුරු හරි චයර්මන් වෙන්න ඕනේ. හැබැයි මේ කම්පැනි එක දියුණු වෙන්න ඕනේ. මොකද මේක මගේ තාත්තායි කම්පැනි එක. මගේ තාත්තගේ කම්පැනි එක. හරි ඉතින් මේක මගේ තාත්තගේ කම්පැනි එකනේ. ඒක තමයි මේ කියන්නේ. බෝඩ් මීට් එකක් තියලා හරියටම මෙතන කවුද චයර්මන් කියලා තීරණයක් ගන්න. හරි වලස්ස කරන්න. අපි එන්න. වෙරි ගුඩ්. ඊට පස්සේ අපි බලමු මෙතන වැඩි සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මම්මේ අරුණිට මග දිගට කී කී ආවේ මොකද්ද? මොන මාංශය තිබ්බත් නැන්දාදන තේක බීපු ගමන් මාංශය දෙපිටින් යනවා කියලා නේ. අනේ පලයන් යන බොරුණු කියා. බොරු නෙවෙයි නැන්දා. අරුණි කියන්නකෝ කිව්වේ නැද්ද කියලා. මේ කොයි වෙලේද ඔය හැම එකක් කිව්වේ? දැක්කනේ කෙල්ල බොරු කියන්නේ. මෙයානම් සාම්ප්‍රදායික බිරිඳක්ම තමයි. මේ මොකෝ
මිනිියම නෝන්ඩි කරනම් මෙ පලවිනි සැරේම දෙසරයක් හිතන්න ඇතු නෝන්ඩි කරනවා. මේ අපි නැන්දල හිද වෙන්න ඇති නේද? අපිට ගෙදට එන්න කියලා බත් කටක් වත් දෙන්න ඇත්තේ. අම්මලට විතරක් එන්න කියලා පාටි දාන්නේ. අනේ නැන්දි. නෑ නෑ, ඉතින් ඌවා මගේ හිතේ තියෙනවා. තාත්තා ඉතින් මෙහි ආවනේ. ආ, කිව්වා කිව්වා. තාත්තා තමයි මට කිව්වේ අම්මලට එන්න කියලා කෑමක් දුන්න කියලා. ඉතින් නැන්ද නැන්දරත් එන්න තිබ්බනේ. ආරාධනාවක් නැතුව ඉතින් එහෙම එන්න පුළුවන් ඈ. ඉතින් මේ අපි එන්නේ. මේ වුණාට. හරි එහෙනම් මේ ලබන සතියෙම නම් දෙන්නකෝ. අනේ අපි නම් එයි. මේ මේ නැන්දා මල්ලිවත් එක් කරගෙන එන්න. මල්ලිට උනම් ඔබ කියපන්. මං නම් එන්නේ නැහැ. අන්න අන්න නැන්දා තරහ වෙලානේ. අනේ නැන්දා මේ මම මෙයාට කිව්වා මේ මෙයා තමයි කියන්න අමතක කරලා තියෙන්නේ. ඒක නෙමෙයි තාත්තේ මරු කතාවක් කිව්වනේ. හෙයි මොකද්ද? මන් දන්නේ නැති ඒක මට කිව්වේ මේ මල්ලව්ව ඒ පණිවිඩය උඹලට කියවන්නද කියලා. හැබැයි ඉතින් කිව්වා. ඉතින් මොකද්ද කිව්වේ? තාත්ත කියවනේ තාත්තට 100 කෙනෙක් වෙන්න ආසයි කියලා. මේ අරුණිත් නිතරම කියනවා. මට අමතකේනවානේ. මේ මොනවාද දනුක කියන්නේ පිස්සුද? අනේ මේ නැන්ද මේ මෙයාගේ බොරු. ඒවනම් මන් දන්නේ නැහැ ඉතින්. හැබැයි තින් පවුලක් පන්සලක් වුණාට පස්සේ ළමයි ඉස්සරහට යනවා දකින්න කියන දෙමාපියන්ට තියෙන සතුට. නේ? තාත්තව කොහොමද 100 කෙනෙක් කරන්නේ? අනේ මම. මේ හරි අපි මෙහෙම කරමු. නැත්තම් 100 වගේ රැවුලක් දාලා කොන්දි සුදු කරලා මේ එහෙම අඳුමක් අඳලා ගමු. එතකොට 100 කෙනෙක් වගේ නේද තාත්තා? මේ මිස් කොහෙද යන්නේ? මං ආවේ මේ පන්තියට සර්. ආ මේ දුවද නැත්නම්? ඔව් දුව. මොකද්ද දුවගේ රිසල්ට්? දුවගේ රිසල්ට් එක දන්නේ දුව තමයි, මම නෙමෙයි. ඒක පුදුම වැඩන්නේ. අම්මා දන්නේ නැද්ද දුවගේ රිසල්ට් එක? ඈ කොහෙන් දුව? කොහොදුවද? කෝදුව ඇති ගණන් පන්තියේ කෝදුව. මම තරහ ගන්න ඕනේ මං අහන්නේ කොදුව කියලා. අනේ නිකන් ඉන්නවද දැන් ඇති? මේ කොහෙ යන ගමන්ද? කොහෙ යන ගමන්ද කියලා අහන්නේ? මෙහෙ තමයි ආවේ ඇයි? ඔය හැමදාම ওই ප්‍රශ්නේ මගෙන් අහනවා. ඉතින් මං කියලා තියනවනේ ළමයෝ නිතර නිතර මෙහෙ එන්න එපා කියලා. හරි හරි නිතර නිතර ආවේ නෑ මේ ගොඩ කාලයකට පස්සේ අද නෑ ආවේ. එහෙමවත් එපා. ඇයි? ඇයි? රමනායක සර්, සොනාලි ටීචර්. සොනාලි ටීචර්, රමනායක සර්. මේ චබියා, දැන් රමනායක සර්ගේ සොනාලි ටීචර්ගේ වෙඩින් එකේ මේ පේජ් බොයිල එහෙම අලන්ද දන්නේ නැහැ තියෙන්නේ. පේජ් බොයි? ඔව්. නැහැ. ඇයි වෙඩින් එකක් ගන්නද? ගන්නවා. එහෙම ඉතින් ලොකුවට ගන්න නැහැ බා. ඔය කිව්වට මං නම් කියන්නේ ලොකු විදින්නයක් ගනි යනි. නැද්ද? මොනවද දන්නේ? ආ මට නම් ආවන් තියෙ මේ රාමනායක සර් මේ ක්ලාස් කරලා හම්බ කරපු සල්ලි ටික ඔක්කොම දාලා ලොකු විදින්නයක් ගන්නලු හදන්නේ. රාමනායක සර්ගේ පිටරට තියෙන යාළුවෝ ලංකාවට ගෙන්නන්න ජෙට් යවලුල් තියෙන්නේ. අන්න ඒ වෙහි එයාපෝට් එක තියෙනවා. අනේ මේ ළමයි. ටීචර්. මේ ඔය දෙන්නට ඇත්තටම වෙන වැඩ නැද්ද? මොකද තියෙන වැඩේ?
ඇයි මගුල් ගෙදරට ඇවිල්ලා අස්පස් කරන්න දෙන්නේ? ආ මට හොඳට බත් වෙන්නත් පුළුවන්. මෙයා බත් වෙන්නේ ඔක්කොම හොදලා දාලා ගෙවල් ඔක්කොම අතුපතු ගන්නවා. ආ මට හොඳට පිංගම් පී දන්න පුළුවන්. මට පිංගම් පී දන්න දෙන්න මම ලන්චිත් දාලානේ. ආ අච්චි 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 මේ දැන් කෙලිම බත් කන්න තේ හදන්න බෑ. අනේ අම්මේ. නෑ නෑ නෑ. කෙලිම බත් කන්න කැමරේ ඇස්ත. මම අන්න බෑ. නෑ නෑ මිමි එනේ නේ. ආ කොච්ච. එනේ නේ නේ. ආඩි වෙන්න. අනේ බං ආ. ඇයි 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 ඇයි. අපිට මතක් වෙලා අපිම එන්න ඕනේ නේ. උඹලා නිකන්වත් එන්නේ අපි බලන්න. සර් මේ අහන්නකෝ ඉතින්. අනේ මිමි බත් එක කතාවක් නෑ අනුහස් මට මේ අනුහස්ලේ අම්මේ මූ දැන් ක්‍රිකට් ගහන්නෙම නැද්ද අනේ සර් පහුගිය කාලේ තිබ්බ වැඩ නිසා අතපහ වුනේ අතපසු වීම නෙවෙයි මුම් වැඩේ අතෑරලම දාලා අනේ නෑ සර් අපි මේ ළඟදී කතා වුණා මොනවද මේ අවන්තත් එක්ක මොකද්ද නෑ මේ ඇවිල්ලා සර් බලලා යන්න ඕනේ කියලා අනේ මි මාව බලන් ආවට උඹලට මේ ක්‍රිකට් ගහන්න පුළුවන් වෙන්නේ නෑ නේ උඹලා ක්‍රිකට් ප්‍රැක්ටිස් එන්න ඕනේ හරි සර් එන්න 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 හරි කවද්ද එන්නේ සර් මේ ළඟදී මෙන්න ෂෙඩියුල් එක හදන් ගන්න මේ මම අනුහස් ක්‍රිකට් වලට බොහොම වැදගත් කාලයක් මේක ශ්‍රී ලංකන් ටීම් එකේ අඩුපාඩු තියෙනවා කියලා ප්ලේයර්ස්ලව හොයනවා ක්‍රිකට් බෝඩ් එකේ අනික උඹලට සෙල්ලම් කරන්න බැරි වුන් නෙවෙයිනි බං ප්‍රතිරෝධ සර් තේරෙනවා නම් වරෙල්ල මොකද මේ කරන්නේ? තේකක් හදන්නම් සර්. අනේ අම්ම තේකක් හදන්න ඕන. මම පහුගිය ටිකේම සර්ගෙන මතක් කරා. මොනවද මොකද? ආ සර් මේ ඕන් අම්මා ඉන්නවනේ. ඕන දෙයක් අහගන්න. මං ගියා. උවමනාවක් නැතුව නෙමේ සර්. පහුගිය ටිකේම ඔෆිස් එකේ ලොකු ලොකු ප්‍රශ්න වගේ අත් එපා. ඒකයි අමතක වගේ. දැන් අනුස් දිගටම ඔෆිස් එක බදාගෙන ඉන්නේද කල්පනා? ටිකට් ගහන්නෙම නැද්ද මිනිහා? අනේ නෑ සර්. බිස්නස් වලට නෙමෙයි. දෙන්නගේ මාසාව තියෙන ක්‍රිකට් වලට. අනුස් නම් මට ගාණක් නෑ මේ. අවන්ත ගැන නම් මට ඊතන ලොකු විශ්වාසයක් නෑ. එයත් ආසයි. බලමු. තව එකපාරක් කතා කරලා බලනවා. බැරි වුණොත් මට ඇරලා දානවා. එහෙම කරන්න එපා. මාත් කියන්නකෝ දෙන්නට. ඉන්නස. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ඇයි ඉතින් උඹට ඒක වැදගත් නේ? මට මොකක්ද තියෙන වැදගත්කම? ඌ උඹේ බෑන වෙන්නේ නිකන්. කවුද කියන්නේ? ඌ ඉතින් කවුද නෝ දන්නේ හැමෝම දන්නවා.